ඒකට රැක්බන්දී කරන්නට තරුණ බොහොම රසවත් සදාවත් මේක කරුණු තුනයි මේක ඉගෙන ගන්නට පුළුවන් මම මම නොවන පැත්තසා මට උදව් කරන පැත්ත ඒ ඔබ ඉගෙන ගන්න ඕන අංකයක දෙවෙනි එක තමයි දෙවි කතාව මොකද්ද හිතගෙන ඔය ප්‍රමාණයක් දැනගත්තට කමක් නැහැ හැබැයි නිරෝගී රෝගී කියලා කියන්නේ කවුද පිටේ තියෙන දේවල් ඔළුව ඇතුළට දාගෙන කලබල වෙනවා නේ ඇතුලේ තියෙන සිතුවිලි වලට එළිය කලබල කරනවා නම් ඇතුලේ හැඟීම් හරියට බැලන්ස් සමබරව බෙදාගෙන ප්‍රතිචාර දක්වන්න දන්නේ නැත්නම් එයා කවුද රෝගී නිරෝගී සාමාන්‍ය අසාමාන්‍ය අසාමාන්‍යයි සාමාන්‍ය කෙනෙක් නෙවෙයි ඒ නිසා ඔබ බල තියාගන්න ඕනේ මේ තමන්ට හිතේ වඩා අනවශ්‍ය විදිහට තරහිනවා මහත් දැන් ගෙදර නෝනාගේ දේවල් ඇගේ දේවල් රටේ දේවල් දැන් මේ දවස්වල ජනවාදී වෙන වෙන තියෙනවා ඒකට එක එක්කිනා තමාගේ පක්ෂයේ එක්කිනාට බලනකොට මොන සෑහෙන තරහයනවා සංහාරයයි හරි හැබැයි මේ තරහ වෙන එක හොඳද නැද්ද කාටද හොඳ නැත්තේ අදද දෙක හොඳ නැහැ ඒ නිසා මේ අපි අත්නාමෙන් ඉන්න සමහරව එක්පාරම ජාත චන්දකටි ඵලයේ අපි හිතපු නැති එක උදානම් ඔන්න අපේ මැඩර්ලා මිස්ලා ඔක්කොම අපේ හෙද කාර්ය මණ්ඩලයේ බුදු මහන්සියලා හදපු අදවක නැස වෙන්න බලනවා ඒ නිසා ඔයගොල්ලෝ කල්පනාවෙන් ඉන්නෝනේ හිතගෙන ternaryද හිතගෙන කල්පනාවෙන් ඉන්නෝනේ හිතගෙන කල්පනාවෙන් හිටියොත් මොන පරාජයාව හිතතුල ජයග්‍රහණය කේක් වෙන්නට පුළුවන් ඒක හොඳට සිහියට ගන්න. ඊළඟට මේ වගේ තව ගොඩාක් හිතගෙන අපිට කතා කරලා කියලා දෙන්න පුළුවන්. ඒතකොට මේ ප්‍රමාණවත් ඇති ඒ හිතගෙන. ඊට පස්සේ කය ගැන කතා කරමු. දැන් ඔයගලන්ට මේ ලෝකේ වැඩිම ආදරේ කවුද? ඔබතුමාට කොහොමද වැඩිම ආදරේ? මම තරුණ කාලේ නම් යාළුවලා ඉන්නේ කියලා නැත්නම් ගොඩාක් කාලේ නම් අම්මා කියලා කියනවා. දැන් අම්මා හිටියොත් එහෙම අනේ මොකද මේ ඉස්සරගෙන මට කිව්වනේ කියලා හයි ගෙදර ඉන්නවා නේද හොඳ ගා වැඩි ගානේ කාට වාඩ වැඩි ගානේ කවුද වාඩ කවුද අපි සරණ ඔව් වාඩ වැඩි කවුද පුතාද මගේ නම කියන්නේ කෙනා මගේ නම නම් කියන්නේ කාට කියන්න නෑ කවන්නේ හරි ඒ නිසා මතක තියාගන්න මේ කවුරුත් නෙමෙයි යෝගලන්ට වැඩිම ආදරේ ඔබලන්ට වැඩි මාදරේ කවුද? ශරීරය. කවුද ආදරය කරන්නේ? මේ ශරීරය ආදරය කරනවා. හදවත ස්පන්දනය කරන්නේ යග අයද? ඔබලු කරනවද? ඔබලු කරන්නේ මේ විචාර ලොකු කතා කිව්වට. හුස්ම ගන්න ඔබලුද? දැන් නිකාගෙන ඉන්න හුස්ම ගන්න ඔබලුද? හුස්ම ගන්නවා දන්නේ නැහැ මේක කරලා දෙනවා. ඒතර මේ ලෝකේ තීරුම් ගන්න උදව් කරන්නේ කවුද? ඔබලු. අනිත් අය වෙන තීරු කරන්නේ හිතෙන් තීරුම් ගන්නවා. ඇවිදින්න ලෝක අඳුර ගන්න මේ මොලේ උදව් කරනවා මේ යන්නේ උදව් කරේ කවුද අනේ මේ පාද දෙක උදව් කරන්නේ සමහර අම්මලා ඇවිල්ලා කියනවා මට මේ කකුල් දෙක හරියට හදෙනවා මට ජීවිතේ නැති කරගන්න බෙහෙත දෙන්නේ ඒක තමයි ඒක සමහර අය කියන්නේ මේ වේදනාව උදස ගන්න බැරුව ඒක එයාගේ වයස අවුරුදු 80යි මම අහනවා එතකොට අම්මට අවුරුදු 80ක් උදව් කරපු කෙනෙක් ඔයා මරනවද දැන් එහෙම කරන්නේ තොල කකුල් දෙක කොච්චර කාල උදව් කරාද යන්නේ නැද්ද අවුරුදු 80ක් උදව් කරලා තියෙනවා එහෙනම් මොකද කරන්න ඕනේ මම කියන හැම මේකේ ෆොටෝ එකක් අහලා බිත්තිය ගහලා උදේ හවස් බල කියලා බඳින්න ඈ අපි ගොඩාක් දේවල් වලට වදිනවා උදව් කරලා නැහැ සම්සරණා හැබැයි මේ උදව් කරු පාද දෙකට ඒක උනායි කියලා බින්ද නසන්න හදනවා ඉත ඔගොල්ලෝ මම කියාගන්න මම කරදරයක්ද මම දැන් හදවත අනිත් අය හදවත දැන් මට තමයි මෙහෙම උනේ කියා බලපෙන්න දුක් වෙන්න කනගාට වෙන්න අවශ්‍ය නැහැ අනිත් අය දැක්කම ආවර හදවත් රෝගී කර්මය කියලා අපි දිහා බලන එක අපි කඩාවට ගන්න හදනවනම් කලබල වෙන්න එපා අපි එහෙම කඩාවට එන්නේ නැහැ මොකද අනිත් අයගේ ඉම්ප්‍රෙෂන් වලට ඒගොල්ලන්ගේ මූණේ වෙනස්කම් වලට කතා වෙනස්කම් වලට අපි දැන් වෙනස් වෙනවද ඒ වෙනස් වෙන්නේ නැද්ද ඒ මම නෙමෙයි මට දුක් දෙනවනම් මට කනගාට වෙති කරනවා නෑ මම වෙන්නේ බෑ නේ ඉත අනිත් අයගොල්ලෝ මේ ඇතුලේ අවශ්‍ය ගන්නේ නැහැ නිරෝගී කෙනා. ඉත මේ අවබෝධය ඔයගොල්ලෝ තියාගන්න ඕනේ. විශේෂයෙන්ම ඔයගොල්ලෝ දැනගන්න ඕගොල්ලන්ට වැඩි මාත්‍රේ ප්‍රාණි කවුද? මේ ශරීරය උදව් කරා. වෙන ජනාධිපති කෙනෙක් උදව් කරා, දේශපාලන මහත්තයෙක් උදව් කරා, අද උදේ ඉන්නේ අද දේශපාලනේ නේද තියෙන්නේ?
කවුරුත් නැහැ. එහෙනම් මේ ශරීරය වටිනවා වටින නිසා මොකද කරන්නේ? ඔගොල්ලෝ දුක වටිනාකමක් මේකට දෙන්න ඕනේ. දැන් පුතා ගොඩා පුතාට ගොඩා ආදරේ නම් පුතත් අපිට ආදරේ නම් මොකද කරන්නේ? මුළුමන් තරම් ආරක්ෂා කරනවා. ඕ මේ මර සිගරට් එකක් අරපු එක බොන්න දෙන්නේ නැහැ මම. එහෙමද? ඉවගේ මොකද කරන්නේ ඔගොල්ලෝ? සිගරට් අරපු ගොරේක විතරක් නෙමෙයි. ඒ ළඟවත් ඉන්න එක නතර කරන්න ඕනේ. දැන් මේ අපි හද මේ රීකන්ඩිෂන් කරලා දින දෙන්නේ. අලුතෙන් ආරම්භව දාලා කලින් චයින් කරනකොට ඖෂධ දීලා එද මේක ආරක්ෂා කරගන්න එක ඔගොල්ලෝ කරන්න ඕනේ. ඉතින් හොඳ මඟ තියාගන්න හොඳ සිහියද ගන්න මේ පුරුද්ද අපි අත් කරගන්න ඕනේ කියන්නේ. තමන්ගේ ඇටිටියුඩ් එක, තමන්ගේ ජීවිතය, තමන්ගේ මතවල වෙනහ මොලේ. ඒ වගේමයි මේ අපේ ගෙදරේ ඉන්න වටපිටාවේ නෝන මේ දරුවෝ අපේ කාර්ය මණ්ඩලය මේ හැමෝම වටිනවා. එහෙනම් අපි අන්‍ය පුද්ගලයන්ගේ අභිමානයට සහ ජීවිතයට කරපරන්න අපි ඉගෙන ගන්න ඕනේ. ප්‍රණිත පහර ඉල කරනවා නම්, පහත් කරනවා නම් ඒගොල්ලෝ ධර්මවත් කමක් නැහැ. අපි ජීවත් වුණා කියලා හිතනවා නම් ඒක නතර කරන්න වෙනවා හිතෙන් හදවතින්. හරි? හදවත කියන්නේ එතන අපේ හිතේ හොඳ පැත්ත. එහෙමද? ඉතින් ඔන්න ඔය කතාව ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ව්‍යායාම කරන්න ඕනේ මේ ශරීරය හොඳ තියාගන්න. ව්‍යායාම කොච්චර කරනවද? උදේවා විනාඩි 10යි කරනවා. දැන් ඔයගොල්ලෝ නම් පුරුදු වෙලා ඇති. හැබැයි ඔයගොල්ලෝ පුරුද්දක් වෙන්න ඕනේ අනිත් අයට. ව්‍යායාම නොකර ඩයට ඔයගොල්ලෝ මේක කරන්න කියලා උනන්දු කරලා. ඔයගොල්ලෝ කියන දේ අහනවා ඒගොල්ලෝ දැන්. ගෙදර ඉඳලායි ප්‍රශ්නයක් වුණා, කිමුණා, බරපතලයි. ඊට ඔයගොල්ලන්ගේ මේ අවබෝධය නිසා ඉදිරි අනාගතයේ මේ රෝහලට එන වෙන රෝහලකට ගිහිල්ලා අදවත ප්‍රතිකාර ගන්න අය අඩු වෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඉතින් මගේ හදවත විතර නෙමෙයි දැන් අපි ආරක්ෂා කරන්නේ වටපිටාවයගේ හදවත ආරක්ෂා කරන්න ඔයගොල්ලෝ රොන්දු වෙන්න ඕනේ අද දවසේ. ඊට අමතරව අපි දැන් ව්‍යායාම කරපුවාම තියෙන වටිනාකම මොකද්ද? මොනවද වටිනාකම? ව්‍යායාම කරපුවාම ශරීරයේ ශක්තිමත් වෙනවා. අය ශරීරෙ විතරද? මොළේ තියෙනවා බැටරියක්. වාද තියෙන්නේ මොළේ තියෙනවා බැටරියක්. මේ බැටරියද කියනවා සෙරටොනින් බැටරිය. මොනටොනින්ද? සෙරටොනින් බැටරිය. මේ බැටරියෙන් තමයි දුක පාලනය කරනවා, තරහ පාලනය කරනවා, අවධානය වැඩි කරනවා, නිින්ද අඩු කරලා තියෙනවා. හැබැයි මේ බැටරිය වැස්සත් මොකද වෙන්නේ? තරහ වැඩි වෙනවා, දුක වැඩි වෙනවා, අවධානය තියාගන්න බැරි වෙනවා, හිත කපියන්න ගන්නවා, සැක ඇති වෙන්න ගන්නවා. එහෙමද? එතකොට එහෙනම් මේ සෙරටොනින් වැඩි කරන හොඳ ක්‍රමයක් තමයි මොකද්ද? ව්‍යායාම කියන්නේ. ඒක ව්‍යායාම කරනකොට මොළේ බැටරිය හොඳයි, හොඳ අවධානයක් ඉන්නවා, කලබලයක් නැහැ, හොඳ සිහියක් ඉන්නවා, තරහයක් නැහැ, දුක ඇති වෙන්නේ නැහැ. ඉතින් කවුරු හරි දුක් වෙනවා නම් ගෙදර යනකොට අඬනවා මොකද තේරුම් ගන්නවා. ඈ බොයිෆ්‍රෙන්ඩ් අඬනවා. බලනවා. ඔබ දැනගන්නේ බැටරිය වෙලා මේ ආකාරය. තේරුණාද? එහෙනම් මම ඔබට කලබල වෙන්න දුන්නේ නැහැ. බැටරිය හරියට ගියා වගේ කතා කරා. කියන සද්ද නැතුව අපිට ඉන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ අලුත් සිද්ධාන්ත අලුත් ලෝකෙට ඔගොල්ලෝ අරන් යන්න ඕනේ. තේරුණාද? අපේ ප්‍රජාව ලෝකේ වටිනාම ප්‍රජාව මේ ශ්‍රී ලංකා භූමිය උපදින අය ලෝකේ දෙවෙනි බුද්ධිමය ජාතිය. එහෙනම් වෙන රටවල් වල ගිහිලා net එකේ බලන්න එපා බැටරිය කෝකියක්. මේක අපි දෙන දේවල් ලෝකෙට. අපි දුන්න ගොඩෝ දේවල් තියෙනවා මේ. එන්න මට කියන්න මේකත් සංකල්පයේ සිද්ධාන්තයේ අර්ථකථනය. අපි තමයි ඔන්නට කියලා දෙන්නේ. ඒක ඔය බැටරි බහිනේක වළක්වන්න උත්තරමේ තමයි මොකද්ද? ව්‍යායාම කරන කම්මැලි. දැන් මෙතන අපි කරන කම්මැලි මූණු. ඈ නිකන් ඈ සතුටක් නැති මූණු. එහෙම තියෙනවා. ඇයි ඉන්නේ? බැටරි බහලා බැටරි බැස්සහම මූණ හොඳ නැහැ. එන්න මලක තියාගන්න ඕනේ කෙලවර. ව්‍යායාම කරන්න. හරියට ගුවන් කණින්. තැනක් නැතිනම් මොකද කරන්නේ? පිටටියක් නැත්නම් මොකද කරන්නේ? ගිහිය ඇතුලේ කාමරේ දුවන්න පුළුවන්. දැන් අපේ වෛද්‍යවරු ඉන්න මේ අපේ මේ කාර්ය මණ්ඩලයේ ඒ දසොයිදුත් එක්ක වැඩ කරපු ડોක්ටර් කෙනෙක්. අද උදේ දැන් ඉන්නේ. අප ගාම් කර වෙලා ප්‍රශ්න ගොඩක් තිබ්බා යාළ. ඊට පස්සේ කොහොමද කරන්නේ? මාස 3-4යි මෙයා බොහොම හොඳට ඉන්නවා. ඊට අපි මොකද කරන්නේ? මම මේ ගිහිය ඇතුලේ දුවනවා. ගියද විගලක් ගහගෙන එයා දුවනවා. 25ක් යන්න මම කිලෝමීටර් ගානක් දැන් දුවලා මට මේ ට්‍රෙඩ්මිල් ගන්න ලක්ෂ ගණන් වේදන් කරන්න ඕනේ නෑ මේ නේ කරන්නේ
ඒක මතක තියාගන්න. බෑ නැහැ කියන්න එපා. තමන්ගේ ඉඩ ප්‍රස්තාව, තමන්ගේ ස්පේස් එක පරිසරයේ තුල ඕගොල්ලන්ට මේ වැඩේ කරන්න පුළුවන්. පිටරියම් ගන්න දුවට ඕනේ නැහැ. වෙන කීයද? ඒසොන්ට ශරීර සෞඛ්‍ය දෙක වැඩගත් වෙනවා. ඊළඟ කොටසේ තමා ශරීර සෞඛ්‍ය මොකද්ද? මේ නම් මේ රටේ තියෙන බලපතල ප්‍රශ්නේ මොකද්ද දැන්? ජනාධිපතිවරයාට මොකද්ද? අත්‍යිරික කෘෂ්ණ බුදු වෙලා 14 වෙනකන් නේද? කතා කරන්නේ නැහැ. ඉතින් ඒක කතා කරනවා. හරි. රයිට්. මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මිනිස්සු මැරෙනවා. විද්‍යාත්මකව කොහොමද මැරෙන්නේ කියලා හිතයි. කොහොමද මැරෙන්නේ? අනතුරු වලින්